අපි මේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර හැමෝටම සපයා ගන්න අමාරු ආර්ථික අපහසුතා වලින් පෙළෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමන්ලා මාත් එකතු වෙලා ඉන්න වෙලාවේ දැනුවත් කරන්න අපේ මිනිසුන් මේ පූජා මට්ටිය ලොකු කරන එකවත් ලොකුම පූජා මට්ටිය පුද දෙනවටත් වැඩිය හැරිලා බලන්න කියලා අපේ මිනිස්සු ගොඩේ කී දෙනෙක් බඩගින්න ඉන්නවාද කියන එක. ඉතින් අර එතන ඉඳලම නාස්ති අවම කරගන්න පුළුවන් නම් අනවශ්‍ය ලෙස මේ ඇත්තටම අහක දාන්න පුද දෙනවට වැඩිය ආපහු හැරිලා තමන්ගේ අවට ඉන්න මිනිස්සු කී දෙනෙක් අද දවසේ මේ ආහාර පිළිබඳ ගැටලු වලින් පෙළෙනවද ඒ කෙනාට පුද දෙන්න පුළුවන් නම් අන්න එතන ආරක්ෂිත ආහාර පුද දෙන්න ඒක හරිය වැදගත් වෙවි. ඔබ මේ අවස්ථාවේ ඒකත් දැනුවත් කරන්න හැම ආගමක්ම හැම තැනකදීම මම හිතන්නේ මේ විදිහට දේශනා කරලා තියෙනවා. Thank you. ડોક્ટર એક તમામ વેદગતમ નમૂત අපේ මේ પુરવેસિયા તમંગે અસલવેસિયા ගැන හිතන්න තරම් ප්‍රඥාවක් නැතිකම තමයි මේ ගැටලුව. මගේ ගැටලුව තුන්මාස ආහාරයක් මම නම් කියන්නේ ලංකාවේ මේ බත් කනවා වැඩි ඒකින් තමයි මස් මාංශ වලට තව ටිකක් ඉදිරි කර ගන්න ඕනේ කියලා. මේ සම්බන්ධයෙන් හොඳට උත්තර දෙන්න පුළුවන් හෝමෝන පාවිච්චි කිරීමක් වෙන්නේ නැහැ. මොකද මම සත්නේෂ් පහලම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරන කලින් ඔය ඒ ශේෂ්ත්‍රයේ වැඩ කළා තිබෙනවා. මේ අපි දැනට මම පෞද්ගලිකව කුකුල් කර්මාන්ත ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම අර අධීරවල හැමදේම අපි පරිශාවට ලක් කරනවා. කිසිම ආකාරයක හෝමෝන කියන එක මිත්‍යාවක්. හරි වාක්‍යමින් කියන්නේ. කොයිදි හරි ඔයගොල්ලන්ට එහෙම දෙයක් හම්බුනේ අනිවාර්යයෙන්ම දෙපාර්තමේන්තුවේ දැනුවත් කරන්න. කිසිම ආකාරයකින් එහෙම පරිශීලනයක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම සතුන්ගේ අපි ගත්තොත් මේට අවුරුදු ගණනාවට කලින් බ්‍රොයිලර් සතෙක් දවස් 70ක් වගේ කාලයක් තුලදී තමයි ඒ කිලෝ 1.8ක් වගේ ප්‍රමාණයට ආවේ. ඒක දියුණු කරගෙන තියෙන්නේ ජාන මෙතාක්ෂණයන් තුල. ඒ කියන්නේ අපි කියන ජෙනටික් සෙලෙක්ෂන් එකෙන්. ඒ නිසා තමයි දැන්ට දවස් 35කින් අපි කිලෝ 1.7ක් 8ක් ගන්න පුළුවන් වෙන්නේ. ලෝකයේ මේ ජානමය කුකුලන්ගේ මේ ඔක්කොම කරන්නේ හරිම සමාගම් කීපයක් අතලොස්සක්. ඒගොල්ලෝ හරිම ඒක ඉතා ලොකු තාක්ෂණයක් පාවිච්චි කරනවා. මම කිසිම ආකාරයක සෞඛ්‍යයට හානිකර තත්ත්වයක් ඒ තුල දකින්නේ නැහැ. ඒ වදේ නැති කරන්න. දැන් ඒක තමයි දැන් මම මෑත යුගයේ හැව්වා පොඩි දරුවන්ට කුකුල් මස් දෙන්න කියලා වෛද්‍යවරු පවසලා තියෙනවා. මම එතකොට පුදුම වුණා ඒ ගැන. ඔය ඔබතුමා කියන தත්ත්ව නිසාද ඒක? නෑ දෙන්න කියලා වෛද්‍යවරු කියනවා පොඩි දරුවන්ට. ලංකාවේ ආහාර රටාවේ බත්තිගානේ ලොකු වැඩි බත්තිගාන වැඩි. බත් අඩු වෙන්න ඕනේ. ඒක බත් අඩු වෙනකොට අනිත් පැත්තෙන් එකතු වෙන්න ඕනේ. අවශ්‍ය දෙයක් තමයි මස් කෑල්ලක් හරි මාං කෑල්ලක් හරි විතරයක් හරි කියන්නේ. ඊළඟට එළවලු වල. ඒක එතකොට තමයි සම්බල ආහාරයක් වෙන්නේ. දැන් අපි කරපු පරීක්ෂණයක් තියෙනවා. ඒකෙදි වැඩි හිටියේ සතියකට කිලෝ 2.3ක් බත්හාල් කනවා කියන්නේ. දවසකට සතියකට ඒ වගේම ලංකාවේ නිෂ්පාදනය බලපුවමත් ඒ දත්තය හරි කියලා පේනවා. ඉතින් මේ ප්‍රමාණය ඇත්තටම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි. ඒක අඩු කරලා ඒක රිප්ලේස් වෙන්න ඕනි රත් නිෂ්පාදනයකින් හරි එළවලු වලින්. අතරම් විතර අපරිසිදු වෙන එක නම් ආහාර ආරක්ෂාවට
ප්‍රශ්නයක් විතර ඇත්තරම දැන් ඔය තාක්ෂණය පාවිච්චි කරන වෙළඳ නම් විතර ක්ලෝරින් වතුරෙන් හොදලා ඒ ක්‍රමවේද තියෙනවා. නමුත් එහෙම නැතුව පොඩි ෆාම් වලින් නම් මම අපිත් දැකලා තියෙනවා මේ කුකුල් වතුර සමග මිශ්‍ර වෙච්ච ඒවා තියෙනවා. ඉතින් හොඳම වැඩේ තියෙන්නේ අපිට කරන්න පුළුවන් ගෘහ මට්ටමින් කරන්න පුළුවන් එනාබෝම් මේක හොදලා පිරිසුදු කරලා ශීතකරණයක තියන්න පුළුවන් නම් වඩා හොඳයි. පොඩි දවසක් තියාගන්න. මාසුත් සාමාන්‍යයෙන් පැය ගණනක් දවස උදේ නම් අවසන් කරන්න සුදුසු නෑ. නමුත් යම්කිසි පැය ප්‍රමාණයක් මම හිතන්නේ පැය 4ක් ඔය එහෙම තියනවා නම් ඒ කඩේට මුදලාට දැනුවත් කරන්න ඕනි. දැන් ડોක්ටර් මේ හැම ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. විදුලි බිල වැඩිනේ. ඒ නිසා බොහෝ කඩවල් වල රාත්‍රී කාලයට විතරයි මේ AC එක කඩේ ෆ්‍රිජ් එක ඔන් කරන්නේ. දවල් වරුවට ඔෆ් එකේ තියෙනවා මොකද නිතර නිතර ඇරෙන නිසා. ඒකේ ඊට පස්සේ ඔය තත්ත්වෙම ගෘහස්ත මට්ටමේත් තියෙනවා. වර්ධනය වෙමින් තියෙනවා. මොකද ෆ්‍රිජ් කූල් එක يعني මේ කරන්ට් එක වැඩියෙන් යෑම අඩු කරගන්න තමයි ඒකේ බලාපොරොත්තුව. නමුත් මේකෙන් ඇති වෙන්න පුළුවන් සෞඛ්‍ය ගැටලුවක් තියෙනවද? ඒ ගැන පොඩි විග්‍රහයක් කරනවා. ඒක අනුමත කරන්න බෑ. ඊළඟට දැන් ගෘහස්ත මට්ටමෙන් නම් ශීතකරණය ඕෆ් කරලා තියෙන එකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. ඒ කියන්නේ මොකද ශීතකරණයම බිල්ට් ඉන් එකක් තියෙනවානේ. ඒ උෂ්ණත්වයට පහත වැටෙනට පස්සේ ඒක ඔටෝ ඕෆ් වෙලා ඒක ඩිඩ දෙනවා මිසක් ශීතකරණය ඕෆ් කරලා තියෙන එක නම් ඒක සුදු කාරණයක් නෙවෙයි. මේ නමුත් ඒ මේ වගේදී මොනවාද මේ වාණිජ වශයෙන් එක කරනවා නම් ඒක ඉතාම බරයි. මම එකතු කළොත් ඒ ශීතකරණවල මෝටරය එක දිගට වැඩි වෙලාවක් වැඩ කළාම ඒක ඉක්මනින් සවුත් වෙනවා. දැන් මේක මේ මෙන්න මෙතන ඕෆ් කරලා තිබ්බාම උෂ්ණත්වය ඉහළෙන් වැඩි වෙනවා. ඒක අපව කූල් කරන්න දිගට කාලාවක් එක දිගට වැඩ කරන්න. ඉතින් එක දිගට වැඩි කිරීමෙන් මේ කම්ප්‍රෙසර් එක ඉක්මන රත් වීම යම් යන නිසා ඒ කම්ප්‍රෙසර් ආයු කාලයෙන් වැඩි අඩු වෙනවා. එහෙම තමයි නිෂ්පාදකය කියන්නේ මේ ශීතකරණ පාවිච්චියේදී දීර්ඝ කාලයක් එක දිගට මෝටරේ වැඩ කරන එක ඉතා නරකයි.